සඳුන් ගයේ වෙරිච්ච පිච්චවැලවා. සඳුන් කිව්වම සුවඳයි. සඳුන්ගාට පිච්චවැලක් ගියොත් ඩබල් සුවඳයි. සුවඳ වැඩි. ඉස්සර ඉන්නේ දැන් කොටනුම්ගින්නේ. ඒ නිසා කෝඹගයේ ගිය කරවිල වැල්වාගේ දැන් පවුල් දෙකම තිත්තයි. ඇයි නෝන එක පැත්තකින් කොටනවා, මාත්‍ය තව පැත්තකින් කොටට. ළමයි මැත්තේ ඉඳගෙන කොටන ඔක්කොම කොට්ට ඔරුව වෙලා ඉවර. ඒ කාලේම නෙමෙයි සමසද්ධා නෝනගේ මාත්‍යයාගේ දෙන්නගෙම එකම සද්ධා සමසීලා දෙන්නම සිල්වත් සමචා දෙන්නම ධනට පිනට කැමති සමපඤ්ඤා දෙන්නම බුද්ධිමත් උපාදි නෑ ඉස්කෝලේ ගිහිල්ලත් නෑ නමුත් පින මොකද්ද පව මොකද්ද කළ යුත්ත මොකද්ද නොකළ යුත්ත මොකද්ද අම්මා කවුද තාත්තා කවුද මං කවුද ඒවා පිළිබඳ දැනුමක් තියෙනවා. ඒම ජෝඩුවකට අම්බුණා ලස්සන පුතෙක්. ලස්සන පුතෙක් අම්බුණා. අරිම දඟයි. පුතා ලස්සන වුණාට අරිම දඟයි. අදත් ඉන්නේ පොඩි මංගියා ගෙදරක පිරිත් ටිකක් කියන්නේ. ඒ මිනිහා තාත්තා කාර් එක දාලා ගේ අතුලට ආවා. ආපු ගමන් අවුරුදු 3ක විතර පොඩි එකෙක් ෆෝන් එක ඉල්ලුවා. තාත්තා කිව්වා පුතේ දැන් පිරිත් කියනවා කියලා ෆෝන් එක තිරව අල්මාරි උඩ. කොල්ලා ගාල මං හිතුවා මරා කියලා. මං බල මං නැගිට්ටා. ඇයි ඊළඟ දවසේ පත්තරේ ආයි බොරැල්ලේ කෝවිද මේ පිරිත් කියද්දි කුඩා දරුවෙක් මැරි වැටි. මමද මැරි. ඕමයි දාන්නේ. මං දෙනෝයි කිව්වට ගාලා. ගුණ විතරයි මු ෆෝන් එක කරන් තාපිට කලිනා වෙනවා. ඌ කොහොමද තාත්තව ඔට්ටපු ඇති. ලේසි නෑ. ඒ නිසා මේ කොළුවට නම තිබ්බත් තිස්ස. මෙන්න මේ පළාතේ බය ඈ. මේ පළාතේ. තිස්ස. සෙල්ලම් කරන්න ගියොත් හැමදාම ගාගන්. හැමදාම ළමයින්ට දානවා. එනිසා ළමයි නමක් දැම්ම අර චණ්ඩි අශෝක කියන ධර්මාශෝකට ඒ වාගේ චණ්ඩි තිස්ස කියනවා. ගියේ ගියේ තන කචත්. පිට්ඨනියට ගියත් බෝල ගාන්න ගියත් සෙල්ලම් කරන්න ගියත් මූ ගාන ඔක්කොමල. චණ්ඩි තිස්ස. දැන් මේ චණ්ඩි තිස්ස හරි දක්ෂයි. ටිකක් ලොකු උඩා. ආසාවක් ආවා මානවින්දෝත්. ඔය මේ අපේ රටේ ශාසනයේ රැකුණෙම දකුණෙන් දකුණු පළාතෙන් තමයි මුළු කොළඹම පන්සල් රැකිලා තියෙන්නේ. දකුණේ දිටපු රත්තරන් අම්මලා තාත්තලා ලෝභ නැතුව ළමයි දුන්නා. මේ හැම ගමකම ඉන්නවනේ නායකාන්තු තමක්. මේ තියෙන හැම ගමකම ඉන්න කොළඹ. මේ හරිය දැන් ඉන්නවා මා කඳුරේ නායකාන්තු මං හිතන්නේ 101යි. එකයි අපි දැන් මාස කීපයකට කලින් මං ආව බල්ල යන්න දැන් යනකොට රෑවුලයි යන්න බෑ. 101යි මා කඳුරේ කුසල ඥාන නායකානි. තාමින්නවා හොඳ මතකයක් හොඳ සීකල්පනාවක්. පල්ලාවල සද්ධාතිස්ස නායකානු රන්සෑකොට හැම ගමකම දෙවුන්දර දෙවුන්දර වාචිස්සර කිව්වම ලේසි නැහැ. ඒ කාලෙත් එමයයි. කොළඹ සංසලකම ඉන්නේ දකුලේ ආඳුරු. අපි කීප නමයි කොළඹෙන් ඉපද වෙලා මාන වෙලා ඔය ඉන්නේ. නැත්තම් ඔක්කොම නායකයන්ලා දකුණේ. මේ කුල දරුවා පැවිදි වුණා කැලේ ආරණ්‍යක. පැවිදි වෙලා පිණ්ඩපාතය යනවා දානේ වළඳනවා ටික දවසක් යනකොට ඉතින් එපා වෙනවා.
ඇයි අපෝ මේ කනවයි බුදියනවයි නැගිතිනවයි නානවයි අතුගානොයි පා ඒකන සිවුරල්ල යන් සිවුරුවැල්ලල්ල යන්නේ මොකොද එපා වෙනවා. අපිට එපා වුණේ නෑ කරුමකට, නැත්තම් මේලාකට ගීල කොමඩුවරි විකුණන්ට තිබ්බ. මේ දුවන දිවිල්ලට කොමඩු ටිකක් විකුණන්න තිබුණා පාරිතියාගෙන. ඔහු මේක ඉති නැගිත්තෙන් මේ අද රැස ඉසරැවුල්වත් කැපුවේ නෑ. මේ තිස් ආන්දුරුවන්ට මානකම කලකිරිලා කල්පනා කලා සිවුරු ඇල්ල යන්න සිවුර ඇල්ලය ඉන්ද බෑ. සිවුරු ඇරල යන්ඩ නම් සිවුර ගලුවල ඇඳන් යන්ට සරමත්තප අඳන පිටි අන්ඩත් බෑන සිවුර නැතුව අඳන පිටිියොත් ඇතයි. කල්පනා කරල කරල කල්පනා කලා නෑ සිවුරු අන්ද නොක්කොම ගලුවල සෝතල පැත්තකි කියලා එල්ුවෙන් යනවා. එල්ුවෙන් යනවා ගඟේන යන්න පේන කොයරි සරමක් කොයරි තිබුණත් අනන් යඳගත් ඔය මෝඩකන් මේ තරුණ දැඟ අවුරුදු විසි පාකවිත තරුණ කොල්ලා සෙවුරු ඔක්කොම සෝදල තියව නිගන්ට නාත පුත්තරයාවගේ එලුවෙන් පැන්න ගඟේ එන මෙයාරිය ලොකු ගඟක් ගලන වැඩි වෙලා ගාගෙන යනවා දැන් මිනිියාව ඇගේ ඇඳුරු බලනකොට යට පැත්තරෙනකොට ගෑනු දෙන්නෙක් නාවා ගාගෙන යනකොට මොකොද කළේ කොට ඇක්තිවල කොටේ බදාගත්තා. අපි කියන්නේ වතුරයනකා මොකක්ද මේ තරකොල ගැත්තෙල්ල නොට මුතු ලොකු කොටයක් කමට කොටේ බදාගෙන යනවා ජයනු දෙන්න නාන කෙල්ලො දෙන්නේ උන්නාන එක කෙල්ල දැක්ක කොටයක් වෙනවා ඒ කෙල්ලෙකු අර එන කොටේ මගේ කිව්වා. අනිත් කෙල්ල දැක්ක කොටයකුට එකෙක් ඉන්නවා මොකක් අරි තියෙනවා මිනිියක් කියලා දැක්ක නෑ තියෙන එක මගේ කිව්වා. අරු එලුවෙන් කොටේ බදක්න යනෝ පාලට දෙන්නම කෙල්ලො දෙන්නම කියලා කොටේ දෙපැත්තෙන් අල්ල ගත්තම එක කෙලුයි එක කෙල්ලෙක් රැජ්ජා ඒ කෙල්ල ගඟෙන් දිව්වා ආන දෙෙද්දෙන් කෑල්ලක් ඉරලා දුන්න අඹුරයක් කරි ගා ගනින් කියා ඒරෙද ඉටල දුන්න මේකින් ඇදගනකල ගෙදර එක් අංගිය ගෙදර එක් අංගීලන් අම්මතාත්තට අනුල්ල දීල අම්මතාතත් ඇමති වුණ බන්ධල දුන්න දැ ඌට නමත්දම ගමයුම් ගගේ තිස්ස ඇව් ගඟන්න ගමයුම්ට නර ගගේ තිස්ස බං දැන් ගගේ තිස්ස රස්සාාවක් කරන්න ඔය නිකගිවා කනවා බොනවා බුදියනවා බජාර්වල ගීල ඔය කොල්ල කුරුට්ට එක එකතු වෙලා කයිව අරුකග ඉන්නවා ඌ බනත්දන්නවාන ඌ හිල මිනිසුන්ට බනත් කියර ඇයි ආන්තු විති කයිවාරුකාරේ ආම මිනිස්සු ගගේ තිස්සනවේ බං ඌ නිකන් තිස්ස ඌ නිකං ඉන්නේ රස්සාාවක් නෑ කාලකඥා ගෙදර අම්මයි තාත්තයි අර ගෑනගේ අයල මල්ලිල ඔක්කොම එකතු වෙලා තුවා නංගි උබ අපේ උඹ තමයි ඌුව නරක් කරන්න උඹ ට කණ්ඩ දෙන්න නිසා ඌ වැට රස්සාාවට යන්න කෝද පවුල්කන් උඹ අපේ තමයි කරන්න දෙයක් නෑ කරුණා කළ වුවත් අරගෙන පලයන් ගෙදර ගෙදරින් පලයන් නැත්ත වූ අදාගණ්ඩම් බින්න උඹේ හොඳතයි කියන්න එතන්ද ළමයි අම්බුණු හැම දාම අපිට කණ්ඩ දෙන්න බෑ ඇත්තනෙ මූරවුන්ගාල කියෝලා කොල්ලු කුරුට්ටන්ට අනම් මනං කියලා ඔක්කොම කරලා චන්ඩිපාර්දාල එනකොට ගෑනීන්වා අම්බලමක වාඩියලා ගෙදරින් දීල තියෙන්නේ අට්ටියකුයි මුට්ටියකුයි විතරයි වෙන මොකක් පන්න අරම්පලයන් දෑවැද්ද ඇව්වා මොකොද බම් මෙතන කරන්න මොකද කරන්න මේක තමයි ලගින්ද වෙන්නේ තම්සේ කිසි රස්සාාවක් කරන්න නැති නිසා අපි අයල මල්ලෙල ඔක්ක මේක තුළ අම්මල තාර්ථල අන්ඩාති මාව එලියට දැම්ම පලයන් යන්න කියලා දැන් ඉතින් මේකින් වූ කරන්න දෙයක් නෑ ලැජ්ජයිනේ අයල මල්ලි ලවුනත් ඒගොල්ලන්ට ඕමන් නැමෙන් කැමති නෑ මන්ද මැරුණත් ඒ ගෙද තියන්න තංශ දැ මව බලාගන්න වාඩි වෙලා කියන ඔවු බං ඇත්තන අපිට අපේ ළමයකු තෝමුණොත් අපි තෝකනෙ තරන් වරද මගේ
මං ඔච්චර ගණන් ගත්තේ නෑ බං. බාඩන්ඩ එපා. හිටපම් මං රසාවක් හොයාගෙන එන්නම් කියලා ගියා. දැන් යනවා රසාවල් හොයාගෙන යනකොට විශාල කුඹරක ගොයන් කපන්න ලෑස්ති. ගොයන් කපන්න ලෑස්ති. අක්කර ගානක්. දා දෙනෙක්වත් ඕනම එක ගොයන් කපන්න. ඒ ගොයන් අයිතිකාරය ළඟට ගින්නේ නිකන්තිස්ස කියනවා මේ බම්මේටි කපන්නද? අයිතිකාරය ඉනා වුණා. උඹ පින්න පිනට කාලා ඊට පීකේ කොඹේ අඟපේන්නේ නැද්ද? පින් බතා උඹ උඹට පුළුවන් ගොයන් කපන්න. ආයි බොවන් එහෙම කියන්න එපා. මං කපලා පෙන්නන්නම් කියලා උදේ පාන්දර කුඹරට බැස්සා. අවස් වෙනකොට මුළු කුඹරම කැපුවා ගොයන් ටික. අර මිනිහට පුදුමයි. ඒ මිනිහට පුදුමයි. සල්ලිතේකුත් දීලා වීමිටියකුත් දුන්නා. දැන් සල්ලිත් අම්බුණා වීමිටියත් අම්බුණා. අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ලොකු මුදලක් අයි දා දෙනෙක් කරන්න ඕන වැඩේ. මුත් තනියෙන් කළා. වීමිටියයි සල්ලි අරගෙන ඇවිල්ලා අම්බලමට ඇවිල්ලා වී සතුටින් නෝනාගේ අතට ඔක්කොම දුන්නා. කියලා කිව්වා අපි සංසාරේ පින් කරලා නැහැ බං. අපි දෙන්න දන් දීලා නැහැ. දුන්නොත් තමයි බං ලැබෙන්නේ. දුන්නොත් දානි ලැබෙයි නිදානි. අපි දෙන්න කුම්මැයි කමට, ලෝභ කමට, පෙරේත කමට ඉඳ ඇති සංසාරේ. දැන්වත් අපි දන් දෙන්නේ. යෑනි නා වෙන අපිටත් නැති එකෝයි කොහෙන්ද දන් දෙන්නේ? අපිටත් නෑ 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 බං. දෙන දේ නෙමේ වටින්නේ. අපි දෙන දේ ගැන හිතන්න එපා.